එෆෙම් දෙරන අසපුුව ධර්මය තුළින් ජීවිතය දකින්න.. එෆෙම් දෙරන අසපුව විශේෂධර්මදේශනය අත දේශකයානු ජේෂ්ඨ මාචාර්ය පූජ්ජ්‍යය පාතේක ම්ඥානි සුරස්වාමීෙන් රැණන් බාන්සේ. සමංතාචක වාලේසු අත්‍රාගච්චංතුදේවතා සත්ධම්මං මනිරාජස්ස සුනංතු සග්ග මොක්කදන් ධම්මස් සවෙනකාලු අයං භදංතා ධම්ම සවෙනකාලෝ අයං භදංතා ධම්ම සවෙනකාලෝ අයං භදංතා නමුතස්ස භගවෙතු අරහතු සම්මාසංබුත්න්දස්ස නමුතස්සෙ භගවෙෙතු අරෙහතු සම්මාසංබුත්්දස්ස නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සංබුත්දස්ස අව්්ජ වජ්ජ මතිනෝ වජ්්‍යසා වජ්්‍යදස්සිනෝ මිච්චාධත්න්ටි සමාධන සත්තා ගච්චන්ති දුක්ගතිින්ති ශ්‍රද්ධා බුද්ධී සම්පන්න පන්නත්න ඔබට සුබ උදයසනක් වේවා තෙරුවන් සරණයි අද ධර්මදේශනාව සඳහා මම මාතෘකාව හැටියට තෝරගත්ත මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියය පිළිබඳ. සත්‍යය බොරුව වරදවාගත් ඇදහීම එමනැත්තං වැරදි ඇදහීම වැරදි විශ්වාසය වැරදි අවබෝධය ආදී පිවිධ නම්වලින් අපිට සඳහන් කරන්න පුළුවන්. මෙතන වැරදි 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 කියන වචන කීහිපයක් කියව. යමක් හරි වැරදි, වශයෙන් තෝරණකොට එහෙම තෝරණ ක්‍රමවේද ඕන තරන්තියෙන්. දැ ගනිතය කියන ශාස්ත්‍රයගත් හම ගනිත ප්‍රමේයන් අනුව හරි වැරදි එ ගන්න.ඒවගේ එහෙම හොයාගත්ත ඥානමාර්ග අනුව තම අපි දැන් නීතිමේ වැරැද්දකිව හම නීතියේ අපිට කියල තියෙන කාරනාටික බලනෝ ඒ අනුව හරික වැරදික තීරණක. අපි මෙතන මිච්චාදත්ති කියලකිවේ වැරදි ඇදහිල් වැරදි අදහස වැරදි ඇදහීම කියල කියන කාරණ. එතකොට මේ වගේ දෙයක් අපි තෝරාබේරා ගන්නකොට හරි වැරදි හැටියට අපි නිගමනය කරන්නේ ධර්මයට ධර්මයේ තියන නියමාාවලි වලටන් යනුව සම්මාදෘෂ්ටිය යහපත්දැකීම එහෙම නැත්තං මිත්‍යාදෘෂ්ටිය, ඔය ආදී වසයෙන් අපි යම්යම් දේවල් හඳුන්වනව. මෙතන මිත්‍යදෘෂ්ටිය කියල කිව්වේ බුදු දහමේ බුදුරජාණන් වහන්සේ අපට උගන්නවලදීල තියෙන හරිවැරැද්ද පිළිබඳව. ඒ ගැනයි මං අද, ඔබට සාකච්ඡා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැරදිද නිවැරදිදය ලෙස හැටියට හිතන කියන කරන නිදි වැරදිදය හැටියට හිතන කියන කරන පුද්ගලයා මිත්‍යා දෘෂ්ටි ගතිකේ කියලා බුදු දහමානුව පැහැදිලි කරන්නේ සම්මාදෘෂ්ටික පුද්ගලයාගේ ස්වභාවය තමයි වැරදිදය වැරදිදය හැටියටත් නිවැරදිදය නිවැරදිදය හැටියටත් හිතන කියන කරන කෙනෙක් බවට මිනිසා පත්වෙන්නට ඕනෑය කියල කියනෙක් මිනිසා පත්වෙන්නට ඕනෑ කියල කියනෙක් දැන් මේ මෙතන මේ කියන්නේ වැරැද්ද නිවැරැද්ද හැටියට හිතනවා කියනවා කරනවා, නිවැරැද්ද වැරැද්ද හැටියට හිතනවා කරනවා කියනවා, යනුව සමාජි ජීවත්වෙනවා කියලා. මෙන්න මේ වගේ මනුස්සියු අපේ සමාජය තුළ ජීවත්වෙනවද නැද්ද, ඔබත් එහෙම කෙනෙක් ද නැද්ද, වටපිතාවිත් එහෙමයි ඉන්නවද නැද්ද කියලා විමසාබැලීම තමයි ධර්මානුකූල ප්‍රවේශයකට අපි මේ සූදානම් වන්. අපි අද කතා කරනවා අපේ සමාජය පිරිහිලා. අපේ සමාජය ජරාජීරණ වෙලා. අපේ සමාජය අවුල්වෙලා කියලා අපි සමාජය පිළිබඳව, අසුභවාදී දැක්මක් පෙරදැරි කරගෙන සාකච්ඡා කරන වෙලාවල් තියාව. එවගේම අපට ජනමාධ්‍යමගින් අහන දකින සිද්ධි බලලා අපි මේවා තීරණය කරන. අපිට ජනමාධ්‍ය මගින් බොහෝ වෙලාවට දකින්න අහඩ ලැබෙන්නේ යහපත්දේවල්ද අය හපදදේවල් එකේ නිවස්වලට පෙන්නන්නේ රේදිුව එකේ නිවස්සවලට කියන්නේ අයහපත් දේවල් තමයි වැඩිපුර. එතකොට ඒකින් අදහස් වෙනවද සමාජී යහපත් අය නෑ කියලා. එහෙම අදහස්වෙන්නෙත් නෑ නමුත් අපිට නිතර නිතර මේ වහන්න දකිින්ට ලැබෙනවා. එක සමාජයේ මාධ්‍ය සම්ප්‍රදායි රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියන දෝසයක් ජනතාවට නිවැරදිදය දැන ගැනීමේ අයිතිය සමාජයේ තියෙන්ඩෝන කියල කියන කාරණාව රාජ්‍යයක් හැටියට මාධ්‍ය පාලනය කරන අය හිතන්ඩෝන විමසන්ටෝන දෙයක් ජනතාවට දියයුත්ත මොනොවද කියලා කියන එක හිතන්ඩෝන දෙයක් අපිට මේ සන්නවේදන රටාවත් සමග අපිට හැමදීම වෙනස්වෙමිං. අවුල්වෙමි දිගට යන ස්වභාවයක්නේ දකින්නට ලැබෙන්නේ. තැම් බලන්න දෙදාහි වර්ශයෙන් පස්සේ නිවනත් අපේ පරම බලාපොරොත්තුවන බෞද්ධයකුගේ අවසාන, ප්‍රාරප්‍රාප්තියනෙ නිවන කියල කියන්නේ එතකොට නිවනේ ස්වභාවයක්ත් වෙනස්සෙනවා. දැන් ඔබට මතක ඇති අපි දෙදාහට එහා හිටපු සමාජ කාලවල නිවන තිබුණේ මෙත්තෙය ජිනසාසෙන්. මෙත්තේය ජිනසාසනේ එක කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනයේ, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා සියලො කෙලෙස් නසලා නිවංයන්ඩ පතපු අපි නිවංයන්න ප්‍රාර්ථනා කර අපි. නිවන්යන්න සූදාන වුණ අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලය එලැඹෙනතුරු දෙව් සැප මිනිස් සැප විඳිමින් ඒවා අනුව සමාජයේ අවබෝධ පූර්ුවක මිනිසෙක් වෙමින් නිවන් දැකීම සඳහා පිළියයුත් පිදිය යුතු වත් පිළිවෙත් පිළිවෙල පිළිබඳව අවබෝධයක් ඇතුව ජීවත් වෙච්ච අපි. වෙනස් වෙලා ගිහිපු ආකාරය. ඔන්න එක හාමුදුරුවන් වහන්සේ නමක් එනවා. ඒ හාමුදුරුවන් වහන්සේ, ධර්මය දේශනා කරනවා උන්වහන්සේ ධර්මය පොතපතලියෙන් හාමුදුරුව ධර්මදර කතිකකිෙනෙක් ඒ හින්දා සිංහල සස්කෘතිය තුළ මුන්වහන්සේගේ දශ දේශනා සයිලිය ටිකටික ටික ටික ව්‍යාප්ත වෙලා යනු සමාජය උන්වහන්සේ කියනවා මෙෙම ඉවත්න මේ මනුෂාත්මය හරි දුෂ්කර එකක්. මේ සමාජයේ තුළ අපි ජීවත්වෙනු. අපි මනුෂ්‍යාත්ම ලබාගෙන ජීවත්වෙල තිෙන. මේ හරි දුරුවලයි. දුෂ්කරයි. මේ දුස්කර මනුෂ්‍යාත්ම භාවේ අපි නිවන ලබාගන්ටවා. මෛත්‍රී බුදුහාමුදුරුවෝ වෙනකන් අපිට ඉන්න කාලයක් නෑ. අපි මේ බුද්ධ ශාසනයම නිවන් දකිින් ටෝඩ. සෝවාංවෙන්ටෝන. සකෘදාගාමී වෙන්ටෝන. අනාගාමි වෙන්ටෝන, ප්‍රහත් වෙන්ටෝන කියලා, හාමුදුරෝ බණ කියල. බණපොත පතලියනවා රටවටේටම පන්සල් හදනවා ඒ වගේම උන්වහන්සේ මේ ධර්මය සමාජකත කරන. මේවා කුඩා සමාජයේ තිබිලා ක්‍රමාණුකූලව, මහා සමාජයේ දක්වාත් මේවා එන්න පටන්ගත්. එතකොට උන්වහන්සේ ධර්මය දේශනා කරනකොට මුල් කාලවල මට මතකයි. උන්වහන්සේ සෝවාං වෙලා වගේ නිකංඇගේෙව්වා. සෝවාං වෙලා කියල කිව්වෙන. ඒ වගේ නිකංඇගේව්වා මම ගිජ්ජකෝට පර්ුවතය දැක්කාම. ආනන්ද හාමුද්‍රෝ මන්නේද කියලා හිතුන ඔයාදී වශයෙන්. ජනතාවට මේ කාරණ පැහැදිලි කරගෙන ගිය. එතකොට සමාජයේ තුළ මතයක් ගොඩ නැගෙන අපින්වත්න්නේ අර මෙත්තේය ජින ශසනයේ තිබුණ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තුළ තිබුණ අපි ප්‍රාර්ථනා කර නිවන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අරගෙනන්න. ගෞතම බුද්ධ රාජයේ දිනිවත් දකින්ට ඕන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයම් නිවන්දකින්න ඕන කියලාට ඔන්න දැන් මනුස්සයු පෙළු මනුස්සයෝ කළබලේ දැන්කතාග නිවන්. එතකොට මේ හාමුදුරුව සමාජයේ වේදිකාවක් හැදවා සෝවාංවිච්චාය සකෘදාගාමී වෙච්චයි නිවන් දැක් අයි, බුදුවෙච්චය තමයි මේ භවේදිම වෙන්ට ඕන කියලා. මේ හාමුදුරුවන් වහන්සේ හදපු වේදිකාවට, තවත් හාමුදුරු කෙනෙක් ඇවිල්ල ගොඩ වෙන. ඔන්වහන්සේ ඒවේදිකාවට ගොඩවෙලා උන්වහන්සේ කෙනෝ මංසෝවාං වෙලා. ටික දවසක් යැනකොට මං අනාගාමී වෙලා. ටික දවසක් යනකොට ඔන්වහන්සේ කෙනු මංබුදු වෙලා. තව ටික දවසක් යැනකොට මනීන්ද්‍රයානෝ කියල සිංපක් කියෙනු. එතකොට දැන් ඔන්න දැම් බුදු වෙලා දැන් ඔන්න නිවන්දැ කර. පලවෙනි හාමුදුරුවෝ හදපු වේදිකාව තුළ මේ දෙවෙනි හාමුදුරුවන් වහන්සේ නැකල දැම් බුදු වෙලා සෝවාන් වෙල සකෘදාාගාමි වෙලා බුදු වෙලා. එතකොට පින්නන රටවටිත් මිනිස්සු සෝවාං වෙන්න පටන්ගන්නවා, සකෘදාගාම වෙන්න පටන්ගන්නවා, මහරහත් වෙන්න පටන්ගන්නවා මෙන්න මේ විදිහට කටයුතු කාරණ සිද්ධ පමින් පවතිෙන. දැම් මෙතනමං හාමුදුරෝ දෙනමක් කිව්වනේ උන්වහන්සලා දෙන මම දරුම දරාය. ඔන්වහන්සේලා දෙනමම මුකර අය. උන්වහන්සේ ඒ සමාජය මුකරි ධර්මදර භික්‍ෂු මතය පිළිගන්න පටන්ග. හැබැයි අපේ සංස්කෘතිය තුළ නිවන තිබුණේ මෙත්තේ ය ජින සාහස. මෛත්‍රී බුදුහා බදුරන්ග ශාසව. මේ දෙනමක් මේ සමාජරගෙනල දැම් මිනිස්සු බුදුබන මේ කයි කියලා. විශ්වාස කරන්න පටන් කර. තැම් බලන්න පිාති බුදුරජාණන් වහන්ස. බුදුරජාණන් වහන්සේ නිවන ගැන දේශනා කළේ කොහොමද. බුදුරජාණන් වහන්සේ ධර්මය පිළිමඳ දේශනා කළි කොමද. මේ කාරණාවම අපි තරමක් මැනවින් වටහකටටට. පින්වත්නි මට කල්පනා කරලා හොයල බලලා ඔය ධර්මදර විනය දර හාමුදුරුවන් එක්ක සාකච්ඡා කරලා පුස්තකාල පෙරරලා මට කියන්න ඔබ දන්නවනම් කියන්න මොන ගිහිිය එක්කද. බුදුරජාණන් වහන්සේ නිවන වැනි. උදාරතර උත්තරීතර ප්‍රාරප්‍රාප්තිය පිළිබඳව සාකච්ඡා කළ. කිසිදු ගිහිෙක් එ කතා කරලා තියෙනවා. සෝවාං වෙච්ච ගිහි අය සකෘදාගාමී වෙච්ච ගිහි අය. අනාගාමී වෙච්ච ගිහි අය බුද්ධකාලේ හිටිය. ඒ අය සමග බුදුරජාණන් වහන්සේ නිවන ගැන කතා කළ ඕවන් ඒ තත්ත්වයට පත් වෙලා කියලා කිව්. එහෙම පත් නොවන. එහෙම ආය මාර්ගයට සමග නැති. මොන ගිහියා එක්කද බුදුරජාණන් වහන්සේ නිවන ගැන කතාකරේ කියලා. මටඔෙන් නිවන් දකින්න අය. නිවන් දකින්න හදිසි වෙන අය. නිවන ගැන කතා කරන උපාසගම්බල මහත්තුරු උපාසක සාදුල කහසාදුල සුදුසාදුල මට කියන් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැ මම් පහුගිය නවසක. මාධ්‍යවල කතා කරන අවස්ථාවක පින්වත්නි මම කිව්වා මේ කාරණාව පැහැදිලි කරගෙන නිවන් දකින්න පින්වත්න හදිසිවෙන්නපා. නිවන් දැකියම කියල කියන්නේ මිනිසාගේ සංසාරගත ජීවිතයේ ප්‍රාරප්‍රාප්තිය. අවසාන ප්‍රාර්ථන, අවසාන පර්ථ අවසානය අවසාන මහාතරන්ගෙට ආරම්බේදිම සු ආරම්බේදිම දුව න්නේනේ අවසාන මහා තරගයට ආරම්බීදන් සූදානංවීමක් තමයි වෙන්නේ. අවසාන මහා තරගය තරග කරන්න ආරම්බීදී යන්නේ නේකෙල්. නිවන් දකින්න හදිස්සිවෙන්න එපා ජීවත් වෙන්න හදිස්සිවෙන්නේ. නිවන් දකින්න හදිස්සි වෙන්න එපා පංචසීලයට යුහු සුළුවන්න. නිත්‍ය සීලය පංචසීලය දිනපතා පන්සීල් නිති පන්සිල් පොහොයාටසිල් රකින්ට කියලා මමකිවවා. ඉතින් පින් අද්දී ඒ අපේ ගොඩාක් ජනතාව තීරුන්ගත්තා. බොහෝ දෙනා තීරුංගත්තා. නිවනට හදිස්්‍ය වෙන එක නෙවෙයි පලවෙනි කාරණාව නිවන සඳහා සූදානංවෙෙන. බුදුරජාණන් වහන්සේ අනිකුත්‍ර හතන් වහන්සේලා උන්වහන්සේලා නිවන ගැන කතා කරන්න ගියේ, නිවනට පිළිපන්න ප්‍රතිපත්ති මාර්ගවල යෙදුුණ. නිවනට හුරුවන පුරුදුන හොරු පුරුදුවෙලා තමයි නිවන් දැක්කේ. මේ හාමුදු්‍ර කෙනෙක් කිව්වායි කියල. මේ හාමුදුර කෙනෙක් නිවන් දැක්කගේ. ඒ පස්සේදුවන පුච්චලයෝ කොහාටද මේ යන්නේ. ඒගොල්ල මේ නිවන කියල කියන එක ගැන කොහොමද මේ හිතං ඉන්නේ. මේක සෙල්ලං වැඩක් කියලද මේ හිතන් ඉන්නේ. දැම්බලන්න පචසී පංචසීලයේ පලවෙනිසිල් පදේමුකක්ද පංචසීලයේ පලවෙනිසිල් පදය තමයි පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධහා. පණ ඇති සතුන් ඝාතනය කරන්නේ නෑ කියලා කියන. එකන ගාත් සතා ඝාතනය මිනිසා ඝාතනය කරනව කිය කරන්න දින අන්තිමේක මිනිහෙක් මරණව කියන්නේ අන්තිමේක සතික් මරනව කියෙන අන්තිමේක. මකති පල පලවෙනියක ජීවයාට කරුණාව දක්වනේ දයාාව දක්වනය.සිනිහස දක්වනය. මානව ගරුත්වය. අනිකාද මාවැනි කෙනෙක්්‍ය කියලා හිතාගැෙන මානවයා කෙරෙහි ගරුත්තුවය දක්වනය. මානව භක්තිය, මානව ගරුත්වය එකනි අංකේක. ඒ අංක එකදිගේ ඒ එය වඩනකොට තමයි පාන ඇති සතා මරන්න නැතුව ඉද කියෙ හිතේ. දෙ බුදුරජාණන්සමය විස්තර කරෙත් මෙහෙමයි. පානාතිපාතා පටිවිරතව පානාාතිපාතන් පහාය නිහිත දන්්ඩෝ නිහිත සත්තෝ ලජ්ජි දයාපන්නෝ කරුණාදයෝ සබ්්‍ය පානභූත හිතානුකම්පී. ප්‍රාණගාතය අතහැරල දාල අවයුදධ නීත සත්තෝ අව්‍යයුදා අතහරලදාලා පානාාතිපාතෝ පටි විරතෝ පානාතිපාතං පහාය ප්‍රාණගාතිෙන් ඇත්තුල නහිත දන්්ඩෝ දඩුමුගුරුව ඇත් කරලා අයි අතහැරලදාලා නහිත සත්තෝ සත්හ කියමි කෙන අයුද අවියාවිදවලින් ඇත්වෙලා අව්‍යවිදලා තෑරලදාලා ලජ්ජී පනි අනිකට හිංසා කිරීමේ ලජ්ජාවෙන්ට. අනිකට අපහාස කරනවදකළ ලජ්ජාවෙන්ද. අනිකාට අනිකා හෙලාදකින්න ලජ්ජාවෙන්න. අනිකාට අවලාධ කරන ලජ්ජාවෙන්න මොකොද තමන් අනිකා කෙරේ ගරුත්තුවය කරුණාව දක්වන්න දයාව දක්වන්න මෛත්‍රිය දක්වන්න. මෙන්න මේ වනේ පුරුදුවෙන්නේ. මේවා පුරුදු වෙලා නේද නිවනට යන්. තැම්බලන්ට නිවන් දකිනවා කියලා කියනයි. තමන්ගේ ගෙදර ජීවිතය අවුල්. ගෙදර ජීවිතය සැහැල්ලනේ. අල්ලොපු ගෙදර මිනිස්සුත් සැහැල්ලනේ. ක වෛර ගැන අල්ලපු ගෙදර මිනිස්සු හොඳ මිනිස්සව කියලා කියෙන එකක් නෙවෙයි. තමන් නිවනට යන්න වඩනකොට වඩන කරුණාව දයාව. සියලු සත්වයාට තියෙන්න්නේ පැයි. තමන්ගේ හතර වර්ගේ ඥාතියන්නේ ගමනාපයි තරහයි ඒගොල්ල කෞදද කියල අඳුරහන්නේ නෑ. එතකොට තමාවටතියන සොය ්‍රව්ම තමන්ගේ ගෙතර. ඉගාවට වඩ හෙට තියෙන තමන්ගේ ලේ ඥාති. ඊගාවට අලුතින් ඊගාව ආපු ඥාති. ඊගාවට සමාජයේ. එතකොට මේ කිසි දෙයක් අඳුනගත්ති නැති. ඔවුන් සමඟ ජීවත්වෙන විදිහටත් තමන්ගේ පෞරුෂ සංබර්ධනයක් වනේ නැති. එහෙම ජීවත්වෙන අනිකාගේ දුකතේරුම් ගත්තේ නැති අනිකඩ ගරු කරන්න හුරුණේ නැති තමන්ගේ නෝනට භක්තිය නැති තමන්ගේ මහත්්‍යයාට භක්තිය නැති ගෑනුමිනි සුකොහොමත නිමන්දකි. නිවන් දැකීමවැනි උදාරතර පරමාර්ථවල් ගැන හිතන්නවත් පුළුවන්න. නිවන් ග්‍යාම නෙවෙේ යාම ගැන හිතන්නවත් පුළුවත්. සමහර වෙලාට ඔල්ලූ වවුල් සමහර අය මුද්ඩ පබ්බජිත සමහරය හුද්ජ කොල්ලෝ සමහරාය පණ්ඩකයෝ මේගොල්ල කොහොමද නිවන්දකින් අංග සම්පූර් මිනිස් භවයක් නෙ අංග සම්පූර්ණ චින්තන භවයක්නෑ මෛත්‍රිය කරුණාව හිත්වලනේ අනිකට බනිමින් සමාජ මාධ්‍ය ජාලවල අනිකගේ ඇද දකිමින් අනිකා හෙලා දකිමින් මොවුන් කවදද නිවන්දකිින් මේගොල්ලද නිවන්දකිින් මේ භවයේදී නිවන් දකිින්ඩ කියලා කොතනද බුදුහාමුදුරුවෝ කියලති. නිවන් දකිින්ට යුහුසුළු වෙන්ඩ කියලා බුදුරජාණන් වහන්සේ දේශනාගල ගිහි ජීවිතයේ සහල්ල අතහැරලා ප්‍රෞදජ්ඥා ජීවිතයට පැමිණි භික්‍ෂූන් හන්සේලා. අද අපේ සමහර අය පූරුවෙන් බැහැල ගිහිල් ආරාමිට යන. අද අපේ සමහරයි කසාද බැඳලා නෝනා එක්ක මහත්තයක ජීවත්වෙන්න බැරුවෝ මහනවැට යන. මේවායි මනසේ තියෙන විකෘතිතාද. මේවා ජීවිත යථාර්ථය පිළිබඳ අවබෝධයද. කියල කියන එක හිතන්න හිතන්නේ ඕනනේ ඇයි ඒව හිතන්නේ නැද. එතොකට මේ සමාජකත ජීවිතයේ දුකක් වෙන්නේ. මේ මානව ජීවිතයේ දුකක් වෙන්නේ සිතිවිලි දුකක් නේද. තමන් හිතන විදිහට නේද. පුංචිකාලය හරියට අධ්‍යාපනයක් ලැබුව නැති. සමාජ ජීවිතයේ ගැන වැටහීමක් නැති මුදල් පස්සෙමදුවපු ඉංජිනේරුව මෙහෙම බනක් අහල සියල්ල අතඇරලගීල මහනඋනහම. ජීවිතයේ හරිද දැන් සතුටුවිද. දැන් හරිද සියල්ල. ජීවිත පිළි බඳ යථාර්ථය පැහැදිලි කර බුදු දහම. ඊට වඩා වෙනස් එක දවසක් එනවා පින්නත්න්නේ එක දවසක්ගනවා කොල්ලෙක් බුදුහාමුදරෝගාවට. ඇවිල්ලා. එයා කියනවා මෙහෙම බුදුහාමුදුරුවණේ මම පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන්නේ හොඳම සැන්ට එක කාසික චන්දනංධාරයම කසීරටි හොඳම හොඳ සැන්ට එක අපි පාවිච්චි කරන්න බුදුහාදරණය අපි එක ඇඳයි නිදාගන්නේ නොනත් එක්ක අපි එක ඇඳේ නිදාගන්න දරුවත් එක් පුත්තධාර සයනං අජ්‍යාවසාම බුදුහාමුදුරෙන් අපි සල්ලි භාග්‍ය අතගාන අය ජාතරෝ පරජතං සාධියා බදුහාදුරුවන්නේ මෙන්න මේ වගේ ජීවිතගත කරන අපිට ඔබහන්සේගේ ගාවතියෙනවනම් බනක් අපිට කියන්න මේ වෙලාව බුදුරජාණන් වහන්සේ ඇයි ව්‍යග්ගපජ්්‍ය තරුණ කොල්ලට නොකිවවේ මේවා නිත්‍යයි මේවා දුකයි මේවා වැඩක් නෑ නෝන කියන්නේ පංචස්කන්ද මේවා නිත් ඇයි දුකයි ඇයිකි වෙන ඇත්තේ. දරුව කියන්නේ පංචස්කන්ද කෑලි ඇකි වෙනත්ති සල්ලිය මාගේ අතගල වැඩන්න ඒවා අනිත්ඇයි ඇකි වෙනත්තේ ඇයි අනිත් ඇයි දුකයි ඇකි වෙනත්තිේ බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් කියන්නේ න. බුදුරජාණන් වහන්සේ වැග්ග පජ්්‍ය තරුණ දීගජානු කෝලි සිටුපොත්‍රයට ජීවත් වෙන හැටි කියල දුන්න. ජීවිතය ගැන කියල දුන්න අය වැය පාලනය කරන්නේ කොහොමද කියල දුන්න සමාජ ජීවත්වවෙෙන්නේ කොහොමද කියලතුන්. තරුණ දරුවෙක්ගේ ජීවිතයේ හැදෙන්න්න ඕන කොහොමද කියලා කියලතු. ආං ඒත් බුදු දහමනි. හිසගිනි ගත්තක ඇගිනි නිවන ලෙස කියල වීදාගම හාමුර කිවට බුදු හාමුදුර කියලා නැහැද. පුදුහාදුරුව වැගපජ්ට හම කිවේ නේන. වැගගපජ්ටකිවේ සතුටෙන් ජීවත්වවෙන්නේ කොහොමද. සෑල්ලුවෙන් ජීවත්වෙන්නේ කොහොමද. මේ කොල්ල බනාහලා. බදුහාමුදුරන්ට වැඳල බණ පිළිගන්න පොරොන්දු වෙලා ආපොගේ මේ ජිහෙක් දැම්බලන්ට තවතැන බුදුරජාණන් වහන්සේ පාරි වඩින කොල්ලෙක් එනෙනව ඉස්සරාට බුදුහාමුදුරුවන මොකක් දොයා මේ කරන්න පිතාමං බන්තේ කාලංකරොන්තෝ ඒවන් අවච බුදුහාමුදුරුවනේ මගේ තාත්තා මරණයට පත්වෙනකොට මංච පරායන වෙලා ඉන්නකොට මරණ ඇඳේ ඉඳලා මට කිව්වා පුතේ චද්දිසාතාත නමත් සෙයියාද. පුතේ දිසාවන් හයට වැඳපන්. දිසාවන් හයට වැඳපන්. මං ඒකහින්ද බුදුහාමුදුරණේ පුරමත්තිමන්දිසං උත් රංදි සංදක්ි නන්දිසං ම මේ දිසාවන්න වලට වද නෝ දිසා හයට වඳිනේ කියලා. ඇයි බුදුහාමුදුරුව එතකොට මේ දරුවට කොල්ලට නිවනගෙන කිවෙනෙත්තේ. කියන්න්න තිබන නේ මේ දිසාවන් වලට වැඳවෙන ඉඳලා වැඩත්තියෙනවත්. මේ නිවන නිවන අතළන්ගනේ. නිවන ජීවිතයට ඕනන. මේ හිසගිනි ගත්තකු එගිනි නිවන ලෙස කියලා. වීධගම හාදුරෝකි වට බුදුහාදරෝ මෙෙම කියල නේනේ. බුදුරජාණන් වහන්සේ. මේ අනිත්‍යයි මේ පංචස්කන්දය මේ දුකයි මේ තව ටිකයි මේ තවම හොතැයි මේ ශාසනයම ගුගෞතම බුද්ධ ශාසනයම නිවන් දැක පන් කියලා කිව්වද බුදුරජාණන් වහන්සේ කිවෝද නෑ බුදුරජාණන් වහන්සේ කියනවා මේ පතේ අපි ළඟත් තියෙනවා ඔය වගේ වැඩක්. අරියස්සවිනේ ඒවන් චද්දිසා නමස්්‍ය තබා මේ ආරය විනය මේ ආය විනය මේක බුවයේ බුද්ධ ශාසනය මේ ධර්මය. මේ ධම්ම විනය. මේ ශාසනය තුළත් තියෙනවා ඔන්න ඔය වගේ එකක් මොකදද දිසාවන්හයට වදින එක. අනේ බුදුහාබදුටඒ කියන්නට. එහෙන අහගණ්ඩ මාතා පිතා දිසා, පුබ්බා, ආචරියා, දක්කිනා දිසා, පුත්ත ධාරා දිසා පච්චා. මිත්තා මච්චාච උත්තරා. නැගෙනෙහිර දිසාාවට වදිනව පෙර දිසාාවට වදිනව කියල කියන්නේ. අම්මට තාත්තට සලකනවා කියනෙක්. අපිට පෙර දිසාව තමයි අම්මයි තාත්තයි. අපිට ලෝකයේ හඳන්වල දුන්නේ අම්මයි තාර්තයි. ආපාදකා පෝසතා, ඉමත්ස ලෝකස්ස දක්සීතරා. මේව තමයි බුදුහාමුදරෝකී. ආචරයදක්කින ගුරුවර ඇයිගවටයි. අම්මතතාත්ත හදුව ගුරුවර අම්මතාත්ත කය හැදුව ගුරුවරයන් නුවන හැදුව. පුත්්ත ධාරා, දිසාපච්චා, මිත්තා, මච්චා, චෞත්‍රා අඋතුර පඇත්ත මිතුරු අපිට මිතුරු වලල්ල ඊට පස්සේ අබුදරුවලන්න මේ සමාජ සම්බන්ධතාව. සමාජයේ සතුටෙන් තියන් මිනිහෙක් සමාජසීලී වෙන්න, සමාජයට මෛත්‍රිය කරුණාව දයාව දක්වන්. මෛත්‍රී සාගත ශ්‍රණයසින් ජීවත්වෙන සැහැල්ලුවෙන් ජීවත්වෙන මනුසේ කදන්න. බුදුරජාණන් වහන්සේ ගිහිොත් එක්ක කතා කරා මිසක කොේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට නිවනක් ගැෙන කතා කළේ නෑ සූදා අනං වෙන නිවනට. නිවන් දකින්න සූදානන්ද. නිවනි කටයුතු කරන්නට සූදානම්වෙන්. නිවන යනු ආරම්භයනෝ ආවසානයක්. ආරම්භයේ අවසාන වෙනවන්න කියල කියන්න වෙන කතාවගේක වෙන විකෘතිය. ඒයි මංකිවේ අවසාන මහා තරංගයට ආරම්භේදයන්නේ නෑ. අවසාන මහාතරංගෙයට සූදානංවීමෙන් තම ආරම්භවේ. සිංගාල ගැන ඔය කිව්වේ. බුදුහාමුදුරෝ ගාවහිතිය අනේ පිඩ සිතතුමා. නිවන ගැනකිවෙන. බිම්බිසාර. ඔය වහා රජවරුතියන් හිටිය. බුදු හාමුදුරෝ කිව්වේ ඒඒ.E. අය නිවුක්ත වෙච්ච කටයුත්තකරන්ට කිය. බුද්ධාගමේ ඉන්නවා බික්කෝ සංග. බුද්ධාගමේ ඉන්නවා ශ්‍රාවක සංග. ස්්‍රාවක සංඝ කියල කියනෙ එකයි, බික්කෝ සංඝ කියල කියනෙ එකයි දෙකේම සංඝ කියල තිබුනට අර්තාතින් වෙනස්. ස්්‍රාවක සංඝ කියල කියන්නේ ස්ෝවාන. සකෘදාගාමි, අනාගාමි අරහත් කියන ආර්මාර්ගයට පිළිපන්න හෝ. එහි යෙදිච්ච ඒවයොත් ඒ ලබාගත්ත අය සඳහා කියන නම. ඇතැම් වෙලාවට ගිහි කෙනෙක් එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. ගී ස්ත්‍රයක් ඉද පුළුවන්. ගිහි පුරුෂයෙක්ඉද පුළුවන්. භික්‍ෂුවක් ඉන්න පුළුවන්. භික්ෂුණයක්ඉන්න පුළුව. එහෙම ආර්ය මාර්ගයට පත්වෙච්ච සියලුම දෙනාට කියන්නේ ශ්‍රාවක සංඝ එහෙම ගිහිෝ එක්ක නිවන ගැන කතා කරාට සාමාන්‍ය ගිහිියෝ එක්ක නිවන ගැන බුදුරජාණන් වහන්සේ කතා කරල තියෙන බණ කියල තියෙන තැන්කෝ කොහෙදතිෙන් මේ කතාාවං අධ නිවර කරන්න නෑ තව ඉස්සරහටත් අරගෙන යනො ධර්මය ධර්මය හැටියට අපි සමාජයට කියල දෙන්ට උත්සා කරන්නටත් මේවායි අඩුපාඩු දකිනයත් එන්ඩ අඩුපාඩු දකිනයත් එන්න තේරුම්ගන්න බෙරියය ඉන්න. නිවන් දකින්න හදිසිමෙන්ටෙල් නැගවන් දැක්කට වරදක් නෑ. එක එහෙම කරන්න හැබැයි යුතුකම් ටික කරලිවර වෙලා. යුතුකම්්ටික පිළි මඳවබෝද සතුට ඉජීවත්තේ සන්තුට්ටය වැදකට. සන්තුට්ටී පරමං දනං කොතරම් දේපල තිබුණත් සතුට හිතේ නැත්තං. ඒ දේ පලවලින් වැඩක්නෑ. කොතරම් නෝනල හිටියත් මහත්තුරු හිටියත් සතුට හිතේ නැත්තං ඒ නෝනල මහත්තුරුන්ගින් වැඩක්නේ. කොතරම් ගෙවල් තිබනත්. කොතරම් කන්න බොන්න තිබුණත්. කොතරම් අඳින්න පලදින්න දේවල් තිබනත්. හිතේ සතුට නැත්තං ඒ දේ පලවලින් වැඩක් නෑ වැඩක්නෑ. බුදුදහමී පළවෙනි තැනකිවේ සතුටෙන් ඉන්න අනිත් අය සතුටු කරන්න. අත්තානං සුකේ තිපීනේත්. අංකක තමන් සතුටුවෙන්ට සවන් සතුටම්පිනායන්ට තමන් අත්ති සුක තමන් හරිහම්බ කරගත්ත දුක්මහන්සියෙන් හරිහම්බ කරගත්ත දේවල් ගැන සතුටුවෙන්ට. තමන් හම් හරිහම්බ කරගත්ත දේපැල්වල ගැන සතුටු වෙන එක හැරවෙනම කක්ද තියෙන මේ දේපල රැගෙන යන්න බෑ මිනිසුන්නේ. දීවිතයේ හම්භ කරපු දේවල්ගෙන සතුටක් ලබන්නේ නැත්තන් අනි කොච්චරය වතිබනත් වැඩක් නේ. භෝග සුක තමන් එය අනුභව කරනව කියන සතුට තමන් ඒ සතුට ලබලා අත්තානං සුකේති පීනේති ඊට පස්සේ තමා අනිත් අඇත්තෙන් තමන් සතුට පත්තර. ඔලුය වෛරයනේ ඔළුුවේ කරෝධයනය ඔළුේ හිංසාාවනේ ඔළුේ පීඩනයනේ ඔළුේ සැහැල්ලුව විතරයිතිය. ඒතන තමයි ඇරැම්බුම ඇරබුම අපේ සමර තරුණ දරු පූරුවෙන් බැහල ගහිලා ආරාම සිරුපුරෝ නො කෝඩ පලද. ගීජීවිතයේ තමක්ත කතකරලිවෙර වෙලා ගිහිජීවිතයේ නොනත් එක කටයුතු කරන්න දන්න නෑ යගේ මානවන. ඒ බැරිහින්ද. ඒවගේම ඔලුවේ අම්යම් අවුල් අවුල් තැන්වලට මම සෝවාන් වුණ මම සකෘදාගාමුණ ම අනාගාමනා කල ෙ කොටසක්. මේ සමාජයේ මිත්‍යාවෙන් පිරිල තියෙන්නේ. මිත්‍යා දුෘෂ්ටියයකින් පිරිල තියෙන්නේ. මිත්‍යදෘට්ටි සමාදාන මිත්‍යා දුෘෂ්ටය. නිවන පිළිබඳ කිය එකනෙවෙයි දැන්තියන ප්‍රශ්නේ නිවන පෙන්නලා ජීවත්වෙන. අර මිනිසාගේ මිනිසාට සෙනසුරු ලැබුවහම කේන්දර බලන කෙනාට සිකුරු ලබන්නාසේ. මිනිස්සුන්ට දුක පෙන්නලා සතුටින් ඉන්න කොටසක් අපේ සමාජී. එ අපපටි සතුට වංචනක සතුට. හොර සතුට ඒගොල්ලන්ට යන්න අපායවල් වෙනම හදාගන්. අපායවල් වෙනම හැදිල ඇති අපායවල් වෙනමැති. එතකොට මේවා පිළිබඳව ඉස්ත්‍රී පුරුෂ කියලා බේදයකින් තොරව. ඉස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව දාම දැක්කේ. අටවාවල විස්තර කරනවා යිත්තිලිංගං උත්තමක්. පුරුෂලංගං උත්තමක්, ඉත්තිලිගං හීන. අටුවා එහෙම කිව්වට ඒවා අපි තීරුම් බේරුම් කරගන්න ඕන ඇත්ත බුද්ධ වචනය අපි පිළිගන්න බුද්ධ වචනයත් අනුගතව එම නැත්තම් මේයි කොන් බෙදුව වෙනවනි මෙම කොටස් බෙදුව වෙනව එනිසා මේ සමාජ දහම ගැන තීරුම් අරගන්න තමන් සමාජ දහමට අනුගතවෙ මම මගේ නමස්කාර කියන ජුබ් එකට මම පහුගිය කාලේ වීඩියෝවක් කලා නමස්කාරය තුම් පාරක් කියන්නේ ඇයි කියන මේ වීඩියුව විශාල ප්‍රමාණයක් බලලති විශාල ප්‍රමාණයක් බලතිෙන් එකනෙ සිංහල බෞද්ධ ජනතාව නමස්කාරය කියන එක මුල ඉදම් පුොහුණුන දෙයක් නමස්කාරය කියනකොට එය තුම් පාරක් සජ්්‍යායනයක් කරනවා. එකම හඩිින් එකම විදිට එකම සොරයිෙන් තුම්පාරක් කියන්න. හැබැයි මිනිස්සු දන්නේ නෑ ඇයි මේක තුම් පාරක් කියන්නේ. ඇයි මේක තුම්පාරක් කියන්න. මෙන්න මේගොල්ල තමයි නිවන්දකිින්. ට්‍රයි කරන්න. මේ භවේදිම නිවන්දකින්න කියලා හදන්න ඔගොල් තම. එතකොට නමස්කාරයවත් දන්නේ නැති අය. තමයි මේ නිවන්දකින්න ආදන ඇතැම්මයි. ඔක්කොම ගැනනේ මක ගැන්නේ. මේවා මේ සංස්කෘතික චාරිත්‍රධර්ම. ඇතැම්මයි කියනව සංස්කෘතියයි මේකව මේ සංස්කෘතියයි මේක ඕන නෑ කියලා. එහ මොකක් දෝන. සමාජයක් ජීවත් වෙනකොට සමාජයකට සංස්කෘතියක් නැත්තං මොකක් දෝන. මොකද තියෙන්දන. බුදුරජාණන් වහන්සේ පවා සංස්කෘතියට අනුගත වෙච්ච නායකයෙක්. උන්වහන්සේ පවා සංස්කෘතිය වෙනස් කරන්න යනකොට ඉතාමත් සියුම් වෙනස් කරපුවා කියන එක අපේ මේ පුංචිනුවනටත්තේරෙන්. බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා සම්පන්න කියෙනෙ අපේ මේ නොදරු දෙනුමටත්පේනවා. උවහන්සේ තිබි්ච සංකල්ප වෙනස් කරන්න කියන. වහන්සේ මිනිසුන්ගේ අදහස එකපාට වෙනස් කරන්න කියන. උන්වහන්සේ සිංගාලට දදි අධිසාවි බොරුවක් කියලා කියන්න කියන අපි අවත් තියෙනවා කියකිවා. කියල ධර්මය පෙන්න්න. තිය නිසා මාහාබ්‍රහ්මය බුද්ධාගමිත්තින් කිසිදු බෞද්ධය මහාප්‍රහ්මය පිළිගන්න. හැබැයි ඒ බ්‍රහ්ම විශ්වාසති බිච්ච සමාජයකට බණ කියනකොට ඒ විශ්වාසවලින් සමාජයට අනුගතවෙන්ට ඕන ඒවයින්. න කියන්ට ඕන කියන කාරණය තැනගත්ත. බුදුරජාණන් වහන්සේ ඒ මතවල ජීවත් වුණ වහන්සේ පිළිගත්තා එතකොට මේ සස්කෘතිය වශයෙන් සිංහල බෞද්ධහ කියලා කියනකොට. බෞද්ධ මිනිසා කියල වෙනකොට බෞද්ධ කියලා කියන මනුස්්‍යයන් නමස්කාරය තුම් පාරක් කියල තමයි බෞද්ධකම ආරම්භ කර අද ඉන්න මොන බෞද්ධද මේ කාරණය දන්නේ ඒ කියන ආරම්භය මිවරයින පටන් ගන්නකොට මවරයින පුදන කොටම කාබියගා වෙලානි. එතන ඉඳලා ශික්‍ෂණය වෙන් ට ඕන නිවන දක්වා එතන ඉඳල සිික්‍ෂණය වෙන්ටෝන නිවන දක්වා. එතන ඉඳල සිික්‍ෂණය හුරුවෙන්ටෝද පුරුදුුවෙන්ටෝන හුරු පුරුදු කරන්ටෝන ජීවිතයට ජීවිතයදෙන්ටඕන. ජීවිතියට සට දෙටෝබන්නේ asසාහස අනිකට හිංසා කරලා satuෙනයි අනිකඩ පීඩා කරලායි අනි හලාද කල satuයි අනිකට ගරhala satuෙනයි අනිකට ගරhala පෝස්ි එකක් satu තමන්ය කරන්නතු වෙනයි ලෞ්වායවක් කරලා satuෙනන්න වරද තවන් කිරීමත් වරද. වෙනය ලෞ්වා කෙරවීමත් වරද. වරද වෙන කෙනෙක් කළ හම එක අනුමත කිරීමත් වරද. වෙන කෙනෙක් කරපු වරද ප්‍රීතියෙන් සතුටෙන් ස්කතාකිරීමත් වරද. එකන බෞද්ධ වෙනවා කියල කියනෙ එක ලේසිනේ. ලොකු කැපකිරීමක්තියෙන්ට. ලොකු චිත්ත දෛරයක් තියෙන්ට. එහෙම නැත්තම් ඔය දේවවා කියක්යාගෙන දේව සමාවක් අරගෙන ෙමමාගමකට ගිහිල්ල ජීවත්තේ නේවාහරිස් ජොලීල්. ඕන දෙයක් කරලා සමාවෙන්න සමාවන්න කියන එක විතරයි තියෙන්නේ. බුද්ධහගමීට වඩිය ප්‍රඥාවන්තාගම. බුද්ධාගමීට වඩ මොලේ තියනාගම. බුද්ධහගමීට වඩ අවබෝධ පූරකාගම. බුද්ධහක්ම තමන්ගේ නිවැරදි දෙය පිළිබඳව. තමන් නිවැරදි වීම පිළිබඳව. යතාවාදී කියන්නා සේම තතා කාරී එසේ කරන්න වූ. මිනිස්ුඉන්න උදාරතර සමාජයක් උත්තරීතර සමා. ඔබ බෞද්ධනං ඔබ ඒ උත්තරීතර සමාජින්න කෙනෙ. ඔබ බෞද්ධනං ඔබඒ විශිෂ්ට සමාජින්න කෙනෙක්. ඔබ බෞද්ධනං ඔබ ඒ උත්තුංග කාර්භාරය සිද්ධකරන්ටයනගෙන. ඒ නිසාම අපි අපේ ජීවිතවල නිවන් මගට අදාල පෞරුස ගතිලක්ෂ. යහපත් ගති. යහපත් සිරිත් අපි හුරුණා පුරුදුනා ජීවිතයට එකතු කරගත්. ඒ නිසා බෞද්ධයෝ හැටියට නිවන කල්දැම්ම මෙත්තේ ය ජිනසාසනයට මෙත්තේ ය ජනසාසනයේ මෙතේ බුදුන්දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරය. මෛත්‍රී බුදුහා මුුදුුවන්ගේ කාලෙි එතකන් අපි පුරුදු වවා. මේ සංසාරය මනුස්්‍යයකුට හුරු පුරුදුවෙන්න. තව කොච්චර දේවල් ඇති. විශේෂෙන් සිංහල බෞද්ධය. සහයෝගෙන් ඉන්න පිළිවෙලට ඉන්න පිරිසිදුව ඉන්න පිළිවල්ට යමක් කරන්න අනුන්ගෙහිත් නොරිදවන්න ගුරුසීත විතරක් නෙවේ නොරිදවා. හැම කෙනෙකුගේම හිත නොරිදවා කටයුතු කරන්න. බෞද්ධයෙකුට හුරු කලාා. එතමයි බෞද්ධ කාර නිවන් දකිනෙක තමයි දැම්මේ ඔක්කොටම. හස්ලය මේ ජීවිතයේ දුක්තමයි යොක්කොටම මේ හදිස්්‍යවෙල තියෙන පුදු මාදිශ්‍යයක් කළ තියෙන. සෝවාන් වෙන ඇතමයි අපි දගින්ට ලැබෙන මේ වගේ මිත්‍යා මතවල නිවන මිත්‍යා කියල කියන එකනවේ මේ කියන්නේ මේ වගේ බොරු ධර්ම බොරු සෙල්ලක් මිනිස්සු ඇන්දවිය මිනිස්සු අන්දන්න හැදීම් අපි දකිනවා. මිනිසාගේ හිත හදන්න තියන භාාවනාාවු අද භාවනා ලාස් කරන්න පන්සල් හදාක අද ගොඩ නැගිලි හදට අද හැම පන්සලකම ගොඩ නැගිලි හතනවා හැම බෞද්ධායතනකම ගොඩනැගිලි හදනවා මුණ මනුස්්‍ය ගුණ ධර්ම හොයන්නේ හොයන වද ඒ අනුව ජීවත්වෙන වද යනුව පිළිවෙත් පුර්රණවද ප්‍රතිපත්ති රකිනවද ප්‍රතිපත්ති රකිනව කියලා පොරොන්දු වෙච්චායත් රකිනවද රට පාලනය කරනවා කියන අයත් මෙව රක්කිනවත් එහම කියනවා. ඉනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයි ධර්මය හැටියට අඳුන ගණ්ඩ ධර්මය අධර්මය හැටියටත් අධර්මය ධර්මය හැටියටත් හඳුන ගණ්ඩ යන්න එපා බනපොතේ සූත්‍රස්තියනවා කුල්ල පමාවකි කුල්ල උපමම්භික්කවේ ධම්මන්දේ ශස්සාම කියකි. කුල්ල කිය කියන වචන සිංහල වචනකුත්තියනවා පාලි වචනකුත්තිය. සිංහලෙන් කුල්ල කියලා කියන්නේ අපේ කුස්සේ තියන භාන්්ඩ අතරෙක්කක්. පාලිභාසාාවෙන් කුල්ල කියල කියන්නේ. පහුරට ඔරුවට පවුරට ජලයේ යන පහරට. බුදුහාමදුරුව කුල්ලූපමං භික්කවේ දම්මන් දේශිස්සාමි කියලා කිව්වේ. පහුරේ යන්නේ ජලයෙන් එතරවෙන්. එතර වන තැල්කෙනට පහුරේ ප්‍රයෝජනයක් නෑ එය කරතියන් යන්නේ නේ පහුර මග නතර්ක දාලා පහුර ජලේදාලා යන්නේ. ධර්මයත්තය වගේ කියලා කිවේ. ධර්මය ධර්මය එල්ලෙන්න එපා. ධර්මය කරහිදවාගෙන යන්න එපා. ධර්මය ජීවත්වීම සඳහා යොදාගන්න. ජීවත් වීම සඳහා ධර්මය යොදාගන් ධර්මානු කූල කෙනෙක් වැඩිකිවේ එක ධර්මයට අනුකූල අකෝ විදෝ අරියානං අදස්සාවි දක්ෂ නැති ආරයධර්මයට ආරධර්මය නොදැක්ක කෙනෙක් වෙන් නැතුව දක්ෂ ආරය ධර්මයට කීකරු කෙනෙක් බවට පත්ත. ඉකාරණාව සඳහා තමන් පටන්ගන්න. හුසුලිවෙන්න වන තමක් තමඟ ආරම්භ කරන්න අද වනත්කමක් නෑ ආරම්භ කරන්නට නමස්කාර නමස්කාරරි තීරුම උබදන්නුවද වෙනගන කියන එකක් ආපු එකක්ද ඔබ තේරුම ගැෙන හිතුවද නමු තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධක්සේ ඒවයි පාලි භාෂාවෙන්න්නේ බුද්ධාගම තියෙන්නේ බොහෝතැන්වල සස්කෘත භාෂාවනොත් තියෙනවා වෙනත්වනත් භාෂාවලි නොත් තියෙනවා. පාලි භාෂාවනේ වැඩිපුර ධර්මය තේරවාදී බුද්ධාගම පරචනාවන භාෂාව තේරවාදී බුද්ධාගම ප්‍රචනාවනේ ඒ භාෂාවෙන්න්නේ එතකොට අපි දකිනවා. මේ සමාජය තුළ කිසියම් අවුලක් කිසියම් ආරවුලක් අවු ආරවුලක් බවට පත් කර නති. ඒ අවුලක් වෙලා තියෙන්නේ හරිදේ හරි හැටියටත් එකයන තවිදයකින් කෙනවා නිවැරදිද නිවැරදිදේ හැටියට උරාගන්න නැතුව. වැරදිදේ වැරදිදේ හැටියට මනසට උරාගන්නඇතුව. දීවට ෙවෙයි. මනසටවරාග න්නැතුව එක යන අවබෝධ කරගන්න නැතුව අවබෝධෙන් කටයුතු කරන්න නැතුව අවබෝධ පූර්ක වෙන්න නැතුව ඇස් ඇරල සමාජයේ දිහා බලන්න නැතුව ධර්මය ආගමික කාර්භාරයක් පමණක් යැන හිතලා වැඳුම් පිදුුම් කරලා නිවන් දකිින් තාදන මේ මාවත එහෙම නැත්තං සූදානමක් නැතුව මනා ගුණධර්ම වඩාවර්ධනය කරගන්න නැතුව නිවන් දකිද හදිසි වෙලා එහෙම දඟලන දැඟලිල්ලක් පිළිබඳව. තමයි අපි මේ ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කළේ. එනිසයි කිව්වේ මිච්චාදිත්්ති සමාධානා සත්තා ගච්චන්ති දුග්ගතින් කියලා දු්ගතින් කියන්නේ දුගතිය. මනුස හැටියට ඔත්පත්තිය ලබපු ජීවිතයේ ගත කරපු මනුස්සෙක් හැටියට ජීවිතයේ ගොඩනගාගන්න වෙරදරපු කෙනෙක් මානසික වසයෙන් සත්‍යය අසත්්‍ය හඳුනාගැනීමේදී නිවැරදිව එය හඳුනාගැනීමට අපොහොසත්වීම නිසා අසමත්වීම නිසා. දුගතිය උපදින්නට සිද්ධ වෙනවන ඒ මොන තරම් කඩගාටු දායක දෙයක් අද මිනිසා වෙරදැරිය යුත්තේ නිවන් දැකීමටද දුගතියෙන් වේරීමට කියන ප්‍රශ්න කීපයක් ඉතුරු වෙලතිබරු ඒ සඳහා උත්තරයි තියෙන්න්නේ ඔබ සතුමශස උත්තරය හදාගත යුත්තය ඔබමයි දෙදායම් පස්සේ වෙනස් වෙලාගිය නිවන ගැනත්. ලාභ වෙලාගිය නිවන ගැනත්. සිල්ලර වෙලාගිය නිවන ගැනත්. හිතනකට වඩා බුදු බණට සමීපවීම වැදගත්. බුදු බණ අවබෝධ කර ගැනීම වැදගත්. බුදුබණ සමග චිවත්වීම වැදගත්. ඔබ, දහමට අවනත කෙනෙක්ත අවනත නැති කෙනෙක්ත කියලා. හිතන්නට ඔබට ඉඩහසර සපයාදමින් අද දවසී මේ ධර්මදේශනාව මෙතිකින් හමාර කරනවා. තිරවන්සර්ගයි. ආකාචට්ඨාජ බුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු සාසනං ආකාචට්ටහාච බොම්මට්ටා දීවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා කිිරංරක්හන්තු දීශනං ආකා සට්ටහාචබොම්මට්ටහා දීවානාගා මහිද්ධිකා. ප්ඥන්තන් අනුමුෝදිත්වා චිරංගරක්කන්තු මං සදාති. එන් නිමාවට පත්වූයේ ජේෂ්ඨ මහාචාර්යෙන් පූච්ච පාතයකරම ඥානිස්වරස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු නැවූ අසපුව ධර්මදේශනයයි. ලප නිෙරිදා උදැස්සෙන හතට අසපුව ධර්මසාකච්ඡාව බලාපොරොත්තුවන්ඩ. ෆෙන්දරන අසපුුව ධර්ම්‍ය තුළින් ජීවිතය දකින්න.